මෙවර පහසේනිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ මතු ඇති ගැටලුව සම්බන්ධයෙන් දෙමව්පියන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණි ලක් ඉදිරිපත් කර තිබෙනවා. එය විභාග කිරීම සඳහා අගතිරිපත් දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මතය වෙන්නේ මේ සමහර පරීක්ෂණ ඔවුන්ගේ විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තියෙන සීමාවෙන් පිට පරීක්ෂණ තමයි දැන් තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔවුන්ට හැකියාවක් නැහැ බාහිර පාර්ශ්ව ගැන විමර්ශනයක් කරන්න. ගුරුවරු ගැන පුළුවන්, ළමයි ගැන පුළුවන්. නමුත් මේ ප්‍රශ්න පත්‍රය පිටට හොරට ගත්ත කියන අය සම්බන්ධයෙන් විමර්ශන කරන්න බෑ. ඒ නිසා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක බාර දීලා තියෙන්නේ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවක් මේ සම්බන්ධයෙන් කඩිනමින් කැඳවන්න මානව හිමිකම් කොමිසම සභාවේ කොමසාරිස්තුමා නියෝග කළා. ඒ වගේම කොමසාරිස්තුමා කිව්වා මේක අනවශ්‍ය ප්‍රමාදයක් නැතුව හැකි ඉක්මනින් මේ විමර්ශන කඩිනම් කළා, මේ වාර්තා ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න කියලා. ගමේ ඉන්න දරුවන්ට නගරේ පාසල් වලට එන්න තියෙන එකම අවස්ථාව මේක. ප්‍රශ්න තුනක් පිට වුණා කියලා මේගොල්ලන්ට කරාරින්න බෑ. අද අපි කොමිසම සභාවට පෙන්නුවා ප්‍රශ්න 16ක් එළියට ගිහිලා ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න 8ක සාක්ෂි තියෙනවා පිට වුණා කියලා. විභාගයේ නැවත පැවැත්විය යුතුයි කියන එකම අරමුණ විතරයි අපි දෙමපි සියලු දෙනාගේම තියෙන්නේ. ඉතින් මේ අරමුණින් යුතුව තමයි අපි කටයුතු කරන්නේ. මොකද මේ වෙන විට අපි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා වර්තමාන රජය කෙරෙහි මේ කටයුත්ත ඉතාම සාධාරණයක් සිදුවේ කියලා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ මතු ඇති ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු අංශවල නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදු කළා. පිට වූ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ස්වාධීන වාර්තාවක් වහාම අත්‍යවශ්‍ය බවයි එහිදී අගමැතිවරිය සඳහන් කළේ. මෙතෙක් ප්‍රමාද වූ සියලු විභාග ප්‍රතිඵල කඩමින් නිකුත් කරන ලෙසටත් ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක්. අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වින් කිරීමට තීරණය කර ඇති බවත් අගමැතිවරිය මෙහිදී සඳහන් කළා.